මේ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ අලිමංකඩ චිත්‍රපටයේ තේමා ගීතය පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න සිද්ධ උනේ මට යුද සෙවලෙක් වෙන්න අජිත් කුමාරසිරි විසින් රචනා කොට ගායනා කළ මේ ගීතය තුලදී හමුදා සෙබලා දෙස අපි ගරු කරන රණවිරුවා දෙස මානවවාදී බැල්මක් බලනවා පෙරුම් පිරුවේ මන් සමනලයක් වෙන්න සමනලය කියන්නේ సౌందර්ය సౌందර්යාත්මක සත්වෙක් ලස්සනයි සැහැල්ලුයි මලින් මලට ඉගිලෙනවා ඒ වගේ సౌందර්යාත්මක ජීවිතයක් ගත කරන්න තමයි ඔහු කුඩා කාලයේ සිට පෙරුම් පිරුවේ ඒත් දෛවෝපගත ලෙස ඔහුට සිද්ධ වුණා යුද සෙබලෙක් වෙන්න. එතකොට සමනල්ලු ඉගිල්ලුණා. ඒ කියන්නේ ජීවිතේ තිවිච්ච సౌందර්යාත්මක සිහින සියල්ල ඉගිලිලා ගිහිල්ලා ඒ වෙනුවට යුද්ධයේ දිගහැරුණා. ඒ හරි කොරිරුයි. ඒ කොරිරු යුද්ධයේ තුල සමනල හැඟීම්, සමනල අදහස්, ඒ කියන්නේ సౌందර්යාත්මක හැඟීම්, సౌందර්යාත්මක අදහස් සියල්ල නිද්‍රාගත වුණා. සමනල්ලු ඉගිල් නිදාගත්තේ නෑ හීන දැක්ක විතරයි යුද සෙබලාගේ සැබෑ ජීවිතය හරි අපූර්වවට මේ වචනවලින් විග්‍රහ කරනවා ජීවිතය ගැන හීන දැක්කා ඒ වුණාට සැබෑවින්ම නිදා ගන්න ලැබුණේ නෑ කඳුළු හලන්න වෙලාවක් තිබුණේ නෑ අඬන්නවත් වෙලාවක් නෑ අඬන්නත් කල්පනා කරන්න ඕනේ කඳුළු වෙනුවට ගැලුවේ ලේ ගංගා නිදාගත්තේ නෑ හීන දැක්කා විතරයි කඳුළු ආවේ නෑ ලේ ගැලුවා මතකයි සින්දු කිව්වේ නෑ වෙඩි තිබ්බා විතරයි හොඳම සොල්දා ඉතින් මේ సౌందර්යාත්මක ජීවිතයක් ගත කරන්න පෙරම් පිරපු හමුදා සෙබලට සින්දු කියන වෙලාවක් තිබුණේ නැහැ. ඒ වෙනුවට කළේ වෙඩි තිබ්බකම විතරයි. හැබැයි ඔහු තුල ආත්ම තෘප්තියක් තියෙනවා. ඒ ආත්ම තෘප්තිය තමයි ඔහු කල්පනා කරනවා හොඳම සොල්දාදුවා මමයි. පෙරම් පුරපු సౌందර්ය පෙරම් පුරපු ලෞකික ජීවිතය අමතක කරලා තමන්ගේ ජීවිතයම රට දෑ වෙනුවෙන් කැප කළ හමුදා සෙබලා ආත්ම තෘප්තියක් ලබනවා හොඳම සොල්දාදුවා මමයි කියලා. ඈත ඉඳන් බලන් ඉන්න අය ප්‍රිල් ගන්න සටන් බිම හරි භයානකයි මං වින්ද අනිත් එක තමයි මේ යුද්ධයේ දෙස සමාජයේ බලන හැටි ඈත ඉඳන් බලන් ඉන්න අය ත්‍රිල් ගන්න සමහරුන්ට යුද්ධය කියන්නේ ප්‍රවෘතියක් ඒක හරියට මැච් එකක් බලනවා වගේ අද කීයක් මැරිලාද හෙට කීයක් මැරිලාද ඒක ඇතුලේ තවත් අය විවිධ ව්‍යාපාරයන් සිද්ධ කරනවා නමුත් මේ ඛේදවාචකයට සත්‍ය වශයෙන්ම මුහුණ දීලා ඉන්නේ හමුදා සෙබලා රණවිරුවා
සටන් බිම හරිම භයානකයි මං වින්දේ වෙඩි සද්දෙම විතරයි කුරුල්ලෝ බය වෙන හැටි හොඳටම දන්න හොඳම සොල්දාදුවා මමයි ඔහු සංවේදී පුද්ගලෙක් මේ සංවේදී මිනිස්සයා යුදසෙබලා කියන භූමිකාවට යටත් වුණාට ඔහුගේ සංවේදී සිතුවිලි නැති වුණේ ඔහුගේ ආධ්‍යාත්මය තුලේ සංවේදීත්වය තිබුණා කුරුල්ලෙක් පවා බය වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් තරමේ සංවේදීත්වය ඔහු තුල තිබුණා ඒ సౌందර්ය යටපත් කරගෙන ඔහු යුද්ධ කරලා ලේහලලා කඳුළු වෙනුවට ලේහලලා සින්දු නොකිය වෙඩි තියලා ආත්ම තෘප්තියක් ලැබුවා හොඳම සොල්දාදුවා මමයි කියලා ඒ ආත්ම තෘප්තිය පමණයි ඒ සෙබලාට අවසානයේ අයිති වුණේ අපි දන්නවා කතරම් සොල්දාදුවන් අද දිනේ අබ්බගත වෙලා එක්තැන් වෙලා කාලය ගත කරනවාද කියලා සමාජයේ විසින් ඔවුන් දෙස දැස් ඇර බැලිය යුතුයි අලිමංකඩ චිත්‍රපටයේදී හරි අපූර්ව ලෙස හැඟීම්බර ගායනය කේදෙනවා අජිත් කුමාරසිරි සහ මදිවාදිනී